അത് മാവ് മുഹുന്ന് പൊത്തേ ഹാന്തുനകാണ് മേ കടുവല ഒരുളോസു ഹദ്ര സാന്തകിന ലാമി തമൈ അവദാന്നേ മ അത് തമൈ അപ്പി ഹമ്പുനെ നമുത് മങ് ഹമ്പിൻ ഇസ്സല്ല മമ ദുന്നയാട്ട് എണ്ണുമാക്ക് അപ്പിട്ട് അപ്പേ ആയത്തന സേവക മണ്ഡലേട്ട് ഒരുളോസു ടിയാ ഹദലാകേന്ന് കീല അപ്പി മേ വകേ നിർമ്മാണ കരണ കെനെക് തമൈ മേ സാന്ത മേ മേ യാകരപ്പു നിർമ്മാണ മേ ബാന്ന് മേ මේ මේ දෙක මට තෑගි කියලා දුන්නා මේ දෙක මේකත් තෑගි කියලා දුන්නා මේ ටික මම ඇනුම් කරාම මට හදලා දුන්නා ඉතින් මේ කුඩා ව්‍යාපාරිකය කුඩා නිෂ්පාදකය රට තුල බිහි වෙන්න ඕනේ ඒගොල්ලෝ තමයි අපේ රටේ ජීවනාලිය වෙන්නේ ඉතින් මේ ශාන්ත වගේ අයට අපි අපේ වගේ ආයතන දැන් මම මේ රොලොසු මේ ශාන්තකින් මිලදී ගත්තේ මගේ සේවක මණ්ඩලයට දෙන්න. ඉතාලම සාධාරණ මිලකට මේ කඩුවෙල රුළුසු හදන සාන්ත කිව්වම කවුරුත් දන්නවා කිව්වා. මේ වගේ අපේ රටේ කුඩා ව්‍යාපාරිකයින්ගේ මේවා මිලදී ගන්න. මම සාන්තගේ ටෙලිෆෝන් නම්බරෙත් දාන්න. ඉතින් දැන් මේ වර්ෂ අවසානයේ අපේ සේවක මහත්තුරුන්ට මේ රුළුසුවක් දෙනවා. බලන්න අපේ රටේ හදපු එකක් අපි අපේ සේවක මහත්තුන්ට තෑග්ගක් හැටෙන මම මගේ ආයතන සේවක මහත්තුන්ට දෙනවා. ඉතින් සාන්ත අඳුරගත්තා. අපි සාන්තෙන් අහලා බලමු කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ පොඩි විස්තරයක් කියන්න. මේ ඉස්ලාම මේ සර්ව හම්බෙච්ච ගැන බොහොම සන්තෝසයි. මම මුණුපතෙන් සර්ගේ හැම විස්තරයක්ම දැක්කා. ඊට පස්සේ ඔබතුමා කතා කරපුවාම මේ අනුමත මට ලබා දුන්නා. ඒ ගැනත් ඔබතුමාට ස්තුතිය වෙනවා. මේක මේ මාතේ මම මුලින්ම මේක පටන් ගත්තේ චීනෙන් ගෙන්නන ඔල්ලෝස් වලට ඩයල් එකක් ගහලා එහෙම දෙන්න මම එහෙම ගොඩාක් කම්පැනි වල කරලා තියෙනවා. පස්සේ මට හිතුණා අන්තිමේදී දැන් ඒවැ මිලත් ගොඩක් වැඩි වෙලා තියෙනවා අර බතු ප්‍රශ්න ගෙන්නන ඒවා නැතිඳ මම අන්තිමට තීරණය කළා මේකට දේශීය දෙයක් හොයාගන්න ඕන කියලා. ඔබතුමාගේ වීඩියෝත් මට ගොඩක් ඒකට උපකාරන ඔබත් නිතරම අර වගේ දේශීය දේවල් ගැන අගය කරලා කතා කරනවා මම ඒකින්ද මෙහෙම දෙයකට යන්න තමයි මුලින්ම හිතාගත්තේ. ඊට පස්සේ මම ගොඩාක් සාම්පල් හදලා හදලා අන්තිමට ගොඩක් දෙනෙක්ගෙන් අහලා ගොඩක් අය කැමති වුණා මෙන්න මේ වගේ එකකට යමු කියලා. ඒක මිලත් එක්ක දෙකම මම ඒ විදිහට සසඳලා තමයි මේ වගේ දේක් පටන් ගත්තේ. ඉතින් මම ඉස්සරහටත් තව මේ වගේ නව නිර්මාණ මේවා ගොඩක් වෙනස් කරලා මේක රවුමට හදලා එහෙම එහෙම ගොඩක් විදිහට මේවා වෙනස් කරලා හදන්න පුළුවන්. අපි ඉන්ටර්නෙට් එකේ බලුවාම සෑහෙන්න මේ වගේ ලීවලින් කරපු දේවල් තියෙනවා. ඉතින් මම කැමතියි මේවා තවත් මේ වගේ නිෂ්පාදන රටේ තැන්වලට තව දෙන්න. ප්ලාස්ටික් ඒව ගන්න නැතුව මේ වගේ අපේ දේවල් අපිට නම ගහලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන් දෙයක් මේක. ඔව්. දැන් මේ මේ ඔර්ලෝසු හදන මේ සාන්ත වගේ අයට අපි ඇනුම් බාර දෙමු. අපිට අවශ්‍ය වුණ ඔර්ලෝසුවක් ගෙදරට බාරන මේ මේ ඔර්ලෝසුවක් ගේකට කොච්චර ලස්සනද. මේ සියල්ල සාන්ත හදන්නේ. ඉතින් ඒ හින්දා මෙයාලා උඩට ගන්න ඕනේ. අපි ඇනුම් ඒගොල්ලන්ට දෙමු. රටක් හැටියට අපි එකතු වෙලා මේ වගේ ව්‍යාපාරිකයෝ ලොකු ව්‍යාපාරිකය කරමු අනාගතේ. සාන්තලා වැඩ කරයි ඒ ශක්තිය අපි අනිවාර්ය සාන්තයාට දෙනවා. පොඩි දෙයක් මතක් ගන්න ඕනේ මට මේක හදන්න මගේ ලක්සිරි කියලා මගේ යාළුවෙක් උදව් කළා. එයා තමයි මේක ලීවයට පොලිෂ් කරන ඒවා මම ඒවා සම්බන්ධව මට ඉතින් ලොකු දැනීමක් නැහැ. එයා තමයි ඒ ටික ලැහැත්ති කරලා දුන්නේ. එයාගෙන මත මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ වගේ ඔර්ලෝසුවක අපි සාමාන්‍ය මේ දේ ගත්තොත් මේකේ කැලෙන්ඩරේ තියෙනවා ඔර්ලෝසුව තියෙනවා. සාමාන්‍ය මේක කැලෙන්ඩරේ අවුරුද්ද අවසානයේ ඕන කෙනෙක් කැලෙන්ඩරයක් අයින් කරනවා ඩයරියක් අයින් කරනවා. මේ වගේ දෙයක් ගත්තොත් මේ කැලෙන්ඩරේට අපිට වෙන තැනක ප්‍රින්ට් කරගෙන හරි මෙතන අමුල්ලා මේක හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ දෙයක් වුණත් කවදාවත් කෙනෙක් අහක දාන්නේ නැහැ. ඔර්ලෝසුවක් නිසා එතකොට ඒ ආයතනයේ ප්‍රචාරණය වෙන නමත් හැමදාම ඒ ලෙසටම තියෙනවා. වෙලා බලන හැම වෙලේම මේක මේ ප්‍රචාරණයක් විදිහට යනවා ඒ ආයතනය. බලන්න ඔය මේ මේකට පොඩ්ඩක් අර මේ සාන්ත මට තෑග්ගක් හිටින මෙන්න මේක ගැන දුන්නා. ඉතින් මම ඉතින් කනබුන මනුස්සයනේ. ඉතින් මට අරක්කු බෝතල් හතරක් දාලා මගේ ගොවි පොලට සර් මේක තියාගන්න කියලා මට මේක දුන්නා. මම ඇත්තට මට ඒක හරි වටිනවා. ලීයෙන් හදලා තියෙන්නේ ගොඩක් ලස්සනයි. අරක්කු බෝතල් හතරක් තියාගෙන අර ග්ලාස් තුන හතරකුත් එල්ලන්න පුළුවන් මේ යටි. ඉතින් ඒකත් හරි වටිනවා. ඉතින් අපි සාන්තට සුබවතනවා මේ ව්‍යාපාරයේ මේ නිෂ්පාදන ඉදිරියට කරගෙන යන්න ශක්තිය අපි දෙනවා අනිවාර්යයෙන්ම.